ප්‍රශ්නේ ඉවරයි. අවසරයි ස්වාමීන් වහන්සේ. නාම කොටස ගත්තම පොඩි කරුණු පැහැදිලි කිරීමක් කෙටියෙන් කරොත් සමහර තැන්වලදී කියවෙනවා දැන් ප්‍රපංචයන් නැති වෙන අවස්ථාවන් ප්‍රපංචයන් පිළිබඳව පොඩි විස්තරයක් මඤ්ඤණාවන් පිළිබඳව පොඩි විස්තරයක් ස්වාමීන් වහන්සේට ඉදිරිපත් කරන්න පුළුවන්. ප්‍රපංච කියලා කියන්නේ සසර දිග්ගස්සන ප්‍රමාද කරන දේවල්නේ. එතකොට ධර්ම තුනක් ගැන කියන මොනවද? ලෝභය, දික්තිය, මානය ප්‍රපංච කියලා කියන්නේ. මොකද ලෝභය ඇති කල්ලි මේකට ආසා වෙලා අපි ආසා කර කර ආසා කර කර නිවන් මාර්ගේ ප්‍රමාද කර ගන්නවා. නිවන් මාර්ගේ ප්‍රමාද කර ගන්නවා. ඒක ලෝභය. නෑ උදාහරණයකට ගමුකෝ. ලෝභය කියන එක දැන් උදාහරණයට නිකන් මෙහෙම හිතන්න. රහතන් වහන්සේ කෙනෙක් කියලා බණක් කියනවා. ඒ වෙලාවටම මොකද්ද? කැමති නාට්‍ය යන එපිසෝඩ් එක. ලෝභය තියෙනකොට අපිට හිතෙන්නේ අරගෙන ගිහලා බලන්නන්නේ. නැත්නම් වර්ල්ඩ් කප් මැච් එකක් යනවා. අරක බලන්න හිතෙනවා. ලෝභය නිසා නිවන් මාර්ගේ ප්‍රමාද කරගන්නවා. හරිනේ? මානිය නිසාත් එහෙමයි. දික්තිය නිසාත් එහෙමයි. දික්තිය ඇති කල්ලි නිවන් දකින්න බය වෙනවා මම නැති වෙයි කියලා. මානිය නිසාත් අර විදිහ යම් යම් ක්‍රියාවල නිරත වෙලා මේක ප්‍රමාද කරගන්නවා. එතකොට මේ ලෝභ දික්ටි මානියෝ නිවන් ගමන බාධා කරමින් සසරට බැඳ තමන ධර්ම නිසා ප්‍රපංච කියලා කියනවා. ඒවා වලින්ම මඤ්ඤණා මඤ්ඤණා කියලා කියන්නේ අපි කල්පනා කරන වැරදි ලෙස. ලෝභය පදනම් කරන්, දිට්ඨිය පදනම් කරන්, මාමේ පදනම් කරන් අපි හිතනවා මෙතන මගේ ආත්මයක් තියෙනවා කියලා හිතනවා. ඒක මඤ්ඤණාවක්. වැරදි කල්පනාවක්. ඒක දිට්ඨිය පදනම් වෙලා ඉන්නේ. මානෙන් හිතනවා මෙතන මම කියලා කෙනෙක් ඉන්නවා. මානෙන් කරන මම තමයි ඉස්සලම හිතනවා මෙතන කෙනෙක් ඉන්නවා. දැන් උදාහරණයකට අපි හිතනවා මම කියලා මෙතන ඒ කියන්නේ අර භවෙන් භවයට සංක්‍රමණය වෙන කෙනෙක් ඉන්නවා කියන එක දිට්ඨිය සංකල්පය. දැන් මෙතන අර මානෙ මම කියන එක දැන් උදාහරණයක් හිතන්න. දැන් අපි අපි යනකොට දර කෑලකට පයින් ගහගෙන යනවා. දර කෑල කෑ ගහන්නේ නැහැ නේ. මොකද පයින් ගහුවේ කියන්නේ? මොකද අපිට පයින් ගහන් යනවා කවුරු හරි. මොකද කියන්නේ? මොකද්ද කරේ? ඇයි මට එහෙම ගැහුවේ? මට ඇයි මෙහෙම මට කරේ? මට අයිතියක් තියෙන්න ඕනේ. මට එහෙම සලකන්න බෑ. වා පාර යනවා නම් මම ඉන්නවා කියලා දැනගන්න ඕනේ කියලා නිකන් අර දර කෝට්ටක් පරණ ලාපතක් වගේ ඉවත් කරන්න කෙනෙක් නෙවෙයි කියන හැඟීම් මට එනවා. ඒ කන්සිඩරේෂන් එක. මේක තමයි අස්මිමානය කියලා කියන්නේ. මම වෙමි. රහතන් වහන්සේට ඒක නෑ. රහතන් වහන්සේ එහෙම කියලා ගුටි කන තැන් වලට යන්නේ නැහැ. නමුත් අර හැංගීම එන්නේ. ඒ කියන්නේ සාරිපුත්ත හාමුදුරුවෝ පිටිපස්සෙන් යනකොට ගහනවනේ කෙනෙක් පස්සට පරීක්ෂා කරන්න. පිටර ගැහුවා උන්වහන්සේ කෙලින් වැඩියා. හිතා බලන්නේ මොකද්ද මේ උනේ කියලා. මම දර මේකට ගැහුවා කියලා මට ගැහුවා කියලා හැංගීමක් උන්වහන්සේට උපදින්නේ නැහැ. අර ද්වේෂය එන්නේ නැහැ. සාරිපුත්ත සාංශකේ අර මට මතකයි උපසේන සාන්නාසේ අර නාය දස්සකල දැන් ශරීර පුපුරන්න යනවා. ශරීරය මැරෙන්නේ විනාශ වෙන්න යනවා. අර සාරිපුත්ත හාමුදුරුවෝ එලා අහනවා දැන් එළිය තියලා තියෙන කියලා මේක දැන් තව ටිකකින් විනාශ වෙනවා මේක හැදි වෙනවා මේ කුටිය ඊට කලින් මාව එළියෙන් තියන්න කියලා කියනවා මැරෙන්න යන කෙනා ඊට පස්සේ තියලා තියෙන දේ සාරිපුත්ත හඳුර එනවා අවිල්ල කියවම කියනවා ඉතින් හොඳට ඉන්නවා ඊට කියනවා ඔබ දැන් තව ටිකකින් ශරීර පුපුරලා මැරෙන්න යනවා නමුත් ඔබගේ කිසිදු බයක් චකිතයක් මට පේන්නේ නැහැ කියලා ඉතින් මෙතන අභ්‍යන්තරේ මම කියලා කෙනෙක් නැහැ කියන එක ප්‍රත්‍යක්ෂ වුණාම ඉතින් මොකද්ද මොකටද බයක් උපදින්නේ කියලා රහතන් වහන්සේ කියනවා ඉතින් ඒ විදිහට මානෑ තියෙනකොට තමයි අර මේක එන්නේ ඒතර එක මඤ්ඤණාවක් ඊට පස්සේ මානෑ උඩු දුවලා ගියාම ඒ මම මෙයාට වඩා උසස් මෙයාට වඩා පහත් සමානයි කියලා සංසන්දනය කරනවා. සදිස මානසෙය මාන. ඒ මඤ්ඤණා. ලෝභය මගේ කියලා අල්ලගන්නවා. මගේ කියලා කැමති දේවල් වලට අල්ලගන්නවා. ඒ නිසා ඒ ලෝභ දිට්ටි මාන වලට කියනවා ප්‍රපංච කියලා. ඔබ සසර බහදා ඔබ සසර ප්‍රමාද කරන නිසා ඒ ලෝභ දිට්ටි මාන අනුව මම මාගේ ආත්මය කියලා හිතන ඒවට කියනවා මඤ්ඤණා කියලා. මේ තුනම නිවන් ගමනට බාධා. මොකද නිවනදි හිතන්න ඕනේ මම කියලා කෙනෙක් නැහැ. නාම රූප දෙකක් විතරයි. ඒ නාම රූපي අනිත්‍යයි, දුකයි, අනාත්මයි කියලා හිතනකොට මේ මඤ්ඤණා දුර වෙලා Tamanට කෙලස් දුරු කරන්න පුළුවන් වෙනවා.